අපි WhatsApp හරහා කෙනෙකුට ෆොටෝ එකක් යවද්දි ඒ ෆොටෝ එක ලැබෙන කෙනාට අපේ ෆොටෝ එකේ තියෙන කෙනෙක්ගේ මූණ පෙන්වන්නේ නැතුව යවන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. තවත් සරලවම කියනවා නම් අපි WhatsApp හරහා යවන ෆොටෝ එකක ඉන්න කෙනෙක්ගේ මූණ වහලා WhatsApp හරහා ෆොටෝ එක යවන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. අපි මුලින්ම ෆොටෝ එකක් තෝරගන්න ඕනේ යවන්න. ඉතින් යවන්න ෆොටෝ එක තෝරගන්න අපි ගැලරි එකට යමු. මෙතන ගියාම මම ෆොටෝ එකක් තෝරගන්නවා. ඉතින් මේක දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මම මේ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ගේ මූණ වහලා යවන්න තමයි හදන්නේ. ඉතින් මේ ෆොටෝ එක තෝරගත්තාම යටම එනවා ඔප්ෂන් පහක්. ඒකේ අපි ෂෙයා බටන් එක, ඒ කියන්නේ මැදම තියෙන ෂෙයා බටන් එක තෝරගන්න ඕන. ඉතින් මෙහෙම තෝරගත්තම අපි ෂෙයා ඔප්ෂන් එකට ඔටෝ යනවා. ඉතින් මම මෙතන WhatsApp හරහා යවන නිසා මම WhatsApp බටන් එක තෝරගන්නවා. ඉතින් මෙතනින් මම my private කියන කන්ටැක්ට් එකට තමයි ෆොටෝ එක යවන්නේ. ඉතින් එහෙම තෝරගත්ත ගමන් යටින් දකුණු පැත්තේ එන ඊතලයක් එනවා. අපි ඒක ටච් කරන්න ඕන. මෙතනදී උඩින්ම වලට පේනව නේද දකුණු පැත්තේ ඉඳලා තුන්වෙනියට මූණක රූපයක් වගේ තියෙන්නේ. අන්න ඒක ටච් කරන්න ඕන. ඒක ටච් කරාම අපිට ස්ටිකර් ඉමෝජි තෝරගන්න පුළුවන්. මම මේකන ඉමෝජි එකක් තෝරගන්නවා. මේ මූණ වහන්න මම තෝරගන්න ඉමෝජි එකක්. ඉතින් මූණ වහන නිසා මම මෙන්න මේ ඉමෝජි එක තෝරගන්නවා. ඉතින් අපි තෝරගත්ත ඉමෝජි එක හරියටම ෆොටෝ දෙක දෙන්නගේ මැද තැම වැටලා තියෙන්නේ. ඉතින් මට යවන්න ඕන ෆොටෝ එකක් මූණ වහන්නනේ ඕන. ඒ නිසා මම ඒක ටච් කරලා ඒ වහන්න අවශ්‍ය ෆොටෝ එක ගාවට ගෙනියනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක්. මේ ඉමෝජි එකට වැඩිය ෆොටෝ එකේ දින මූණ ලොකුයි. එතකොට අපි ඉමෝජි එක දෙපැත්තෙන් ඇඟිලි දෙකක් තියලා දෙපැත්තට ලොකු කරන්න තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම ලොකු කරන්න පුළුවන්. ඉතින් එහෙම ලොකු කරලා දැන් දකුණු පැත්තේ යටම තියෙනවා ඊතලයක් දකුණු පැත්තට. ඒක ටච් කරන්න විතරයි තියෙන්නේ. හරිම සරලයි. දැන් බලන්න ඔයාට මේ ෆොටෝ එක ගිහිල්ලා තියෙන්නේ මේ විදිහට. එක මූණක් මේනවා, එක මූණක් පේන්නේ. ඉතින් මෙන්න මේ විස්තරය තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ විස්තරය කියද්දි ඔයාලා දන්න තවත් දෙයක් තියෙනවනම්, ඔයාලා මේ විස්තරය තවත් දැනගන්න ඕන දෙයක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ විස්තරය දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔයා ඉක්මනට මේ වීඩියෝ එක එයාලා අතර ෂෙයා කරලා එයාලටත් මේ විස්තරය කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකන් නැරඹුවට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.